आयुवन सुपुर्द पार्थिव तब सुधनम श्रीलंका संवर्धन जनमाध्यवेदी संसदीय श्रीलंका मध्य तुर्तु साक्षरता मध्यस्थान मीडिया को वॉच वेडसान आरंभ कर विशाल प्रमाण अपत्यवरण विशाल अतिरिक्त विनाशक एलवल वर्ग फमना प्रदेश आवेनिक वशेन वगा हेतु उंट अतिरिक्त वशेन इतनी नमूत मे मम किन गोविया मडकल प्रदेश गोव्यकु अने गोवीन विविध एलवल वर्ग भवन अहु ओहुटम आवेनिक विदेट ओहु स्वागत क्रम वेदे मडकल प्रदेश बीट्रूट वगा करना ඔහු අනිත් ගොවීන්ට උපදෙස් ලබා දෙනවා මේ ඒ පිළිබඳව ගෙනෙන වාර්තාව විවසයම් මදීලාගේ නටින් ගොවිතැන අපේ රටේ එක්තරා ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් අද අපි කතා කරන්න යන්නේ බීට්‍රූට් වගාව සම්බන්ධයෙන් මඩකලප දිස්ත්‍රික්කයේ බීට්‍රූට් වගාවට සුදුසු යන්න ප්‍රශ්නයක් ගොඩනගෙනවා මොකද බීට්‍රූට් කියන්නේ කඳුකර ප්‍රදේශයේ වැවෙන එක්තරා ආහාර වර්ගයක් නමුත් මඩකලප දිස්ත්‍රික්කයේ කලුවකලේ ප්‍රදේශයේ ගොවියෙකු තමන්ගේ දැනුම පාවිච්චි කර බීට්‍රූට් වගාව ඉතාම සාර්ථක අන්දමින් සිදු කරනවා ඔවුන්ට කිසිම ගැටලුවක් වෙලා නැහැ තමන්ගේ රැකියාව නැත්නම් තමන්ගේ වෘත්තිය කරගෙන යන මේ ඒ පිළිබඳව ගෙනෙන වාර්තාව. අද අපිට මුණ ගැහුනේ ඇදිරි නීති තත්ත්වයේ තිබියදීත් ඒ ලිහිල් කළ පසුවත් ඒ අදුරු කාල සීමාවෙදීත් සාර්ථකව තමන්ගේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථිකයට උර දෙන අපූර්ව කිරිගොවි මහත්මයෙක්. මේ දිනවල දිනෙන් ඔය කොරෝනා අසංගත තත්ත්වය නිසා මිනිස්සු ටිකක් මෙයලා හිටියට ඒ වුණාට මට නම් ඒක එච්චර මෙයක්ක් නැහැ අපහසුතාවයක් නැහැ. ඔය අර මුල් දවස් දෙකක් විතර දෙකක් තුනක් විතර කිරි දෙන්නට පොඩි අපහසුතාවයක් තිබුණා අපෞද්ගලික ආයතනයේ ඒක ඒගොල්ලෝ එදා ඉඳලම ඒ කරගෙන ගිය විදිහටම කිරි ටික අරගෙන යනවා දැන් ඒගොල්ලන්ට යන්න බැරි ආරක්ෂක හේතුන් මත යන්න බැරි පැති වලට යන්නේ නැහැ ඒ අරෙන්ද අනිත් හැම තැනකම කිදා විදිහටම කිරි ටික එකතු කරනවා කිසිම ගැටලුවක් නැහැ ඒකේ දැන් මම මෙහෙම කියනකොට සමහරක් අයට කියන්න පුළුවන් අපේ පැත්තට එන්නේ නැහැ කියලා. නමුත් ඒ එහෙම වෙලා තියෙන්නේ ආරක්ෂක හේතුන් මත සමහර පැති වලට ඒ රූඩ් වහලා තියෙනවා නම් ඒවට යන්න බෑ. ඒ අරින්න වෙන හැම තැනකම ගිහිල්ලා ඒගොල්ලෝ පෙර විදියටම කිරි ටික එකතු කරනවා. මුදල් වලත් කිසිම ගැටලුවක් නැහැ. අපිට පරණ විදියටම අපිට අපේ පේමන්ට්ස් ගෙවන්නේ දවස් 15න් 15ට. රජයෙන්ුත් අපිට යම් කිසි සහනාධාර යම් යම් අවස්ථාවලදී දෙනවා. ඉතින් ඒවා මම අරගෙන තියෙනවා නැහැ කියලා කියන්නේ ලොකු සහයෝගයක් ඒවැනුත් ලැබෙලා තියෙනවා මම දවසින් දවස අලුත් අලුත් දේවල් කරගෙන යනවා ඉතින් මම මේ මොහොතේ හිතනවා දැන් අපේ රටේ මිනිස්සුගේ මේ පුරුදු වෙලා තියෙච්ච වැරදි ප්‍රතිපත්ති මේ නිසා ගොඩාක් දුරට නිවැරදි වෙයි කියලා වෙනවා මොකද දැන් ඉස්සර අපේ මිනිස්සු පිට රටින් පිටි ගෙනල්ලා බිව්වේ නැහැ අපේ ලංකාවේම නිෂ්පාදනය වෙච්ච කිරි තමයි දේශීය කිරි පිරිසුදු එළ කිරි බිව්වේ ඒකයි
ඔය පිටි ලංකාවට ගෙන්නන්න උනහම මේක සිද්ධ වුණේ නතර වුණේ නමුත් මේ මම හිතනවා මේ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන වැඩිම මිනිස්සු උනන්දු වෙයි මේ මේ ප්‍රශ්නේ නිසා ඉතින් මොකද අර අපේ ඔය ගතානුගතික වැරදි තිබිච්ච දේවල් නිවැරදි වෙයි කියලා මං හිතනවා මේ ඊට පස්සේ අද අපේ නිෂ්පාදන වලට උපරිම මිලක් නැති එක තමයි තියෙන ලොකුම ගැටලුව දැන් එක්ස්පර්ට් ටොක් විශේෂාංගය සමස්තයක් ලෙස අපි දැක්කා පහුගිය දිනවල කොවිඩ් 19 කියන වසංගතය සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේදී තවත් වසංගතයක් ලෙස සාවදී පුවත් පැතිරීගෙන යන ආකාරය ඔබ දේශීය මාධ්‍ය ශ්‍රී ලංකාවේ දේශීය මාධ්‍ය කොවිඩ් 19 පිළිබඳ කළ ආවරණය සර වාර්තාකරණයේ දකින්න මොනවාද කොවිඩ් 19 වසංගතය ගැන ජනවාරි මාසයේ සිට ටිකෙන් ටික ජන උනන්දුව වැඩි වීගෙන ආවා මේක ලංකාවේ වැඩිපුරම පුවත් මවන මාතෘකාවට පත්වන්නේ මාර්තු මාසයේ පටන් මාර්තු 11 වෙනිදා අපේ පළමු වන දේශීය රෝගියා සොයා ගැනීමේ සිට අද වෙනතුරු ජන සමාජය ඉතාම උනන්දුවෙන් සොයන බලන සහ ඒ නිසාම ජන මාධ්‍ය විසින් වැඩි වැඩියෙන් ආවරණය කරන මාතෘකාවට පත් වෙලා තියෙනවා මේක ආපදා තත්ත්වයක් මේක හදිසි අවස්ථාවක් හදිසි අවස්ථාවකදී අලුත්ම සහ නිවැරදි තොරතුරු තමයි හැමෝම හොයන්නේ. එතකොට හැමෝටම අපි හැමෝටම ලංකාවේ පුරවැසි සැමටම නිල මූලාශ්‍රවලට ඍජුව සම්බන්ධ වෙන්න බෑ. දැන් අපි හැමෝටම බෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කියලා නිලධාරීන්ට ඊළඟට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට මේ අයට ඍජුව සම්බන්ධ වෙන්න බෑ මේ යම් යම් තොරතුරු අලුත් තොරතුරු ඉල්ලගෙන නැත්නම් ලැබිච්ච තොරතුරක් ඇත්තද කියලා අහන්න අප වෙනුවෙන් සමාජයක මේ වගකීම පවරනවා ජනමාධ්‍ය වලට සෙසු මහජනතාව පුරවැසියන් වෙනුවෙන් කරුණු ගවේෂණය කරලා තහවුරු කරලා ඊට පස්සේ ඒවා නිවැරදිව විග්‍රහ කරලා ජනතාවට ලබා දීමේ වගකීම අද වගේ තීරණාත්මක අවස්ථාවලත් වෙන කාලයන්හිදී ඔය දෙවස්ථාවේදීම ජනමාධ්‍යවලට තියෙනවා. ඒ වඩා තීරණාත්මක වෙනවා මෙවැනි ආපදා මොහොතක. ලංකාවේ ජනමාධ්‍ය කිහිපයක් ඒ වගකීම ඔය ඉතා වැදගත් වගකීම ඉටු කරනවා නිසි අයුරින් නිවැරදිව සමබරව සංවරව තොරතුරු ඉදිරිපත් කිරීම කරනවා. නමුත් බහුතරයක් ජනමාධ්‍ය මේ අවස්ථාවේදී තොරතුරු තම තමන්ගේ නොයෙක් නොයෙක් වෙනත් අරමුණු වෙනුවෙන් එක්කෝ විකෘති කරන්න එක්කෝ ඒවා වැඩිපුර භාව ප්‍රකෝපකාරී සෙන්සේෂනල් විදිහට ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේ තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ ගොඩ වැඩි කර ගැනීම වැනි අරමුණු සඳහා මේ COVID-19 වාර්තාකරණය මේ හරියට මම දැක්කා එක ප්‍රේක්ෂකයෙක් කොයිතරම් මේක ගැන කලකිරීමට පත්ව සිටියාද කියනවා නම් එය කියලා තිබුණා ඔහුගේ දිනක මේ ට්විටර් අවකාශයේ අපේ සමහර ටෙලිවිෂන් නායිකා මේ COVID-19 ගැන වාර්තා කරන්නේ ක්‍රිකට් තරගයක ස්කෝ එක වාර්තා කරනවා වගේ අද මෙපමණයි හෙට මෙපමණයි මේ මේ අංක ඉතුපස්සේ සිටින්නේ මිනිස් ජීවිත මේ අංකවලින් නියෝජනය වන්නේ අපේම සමාජයේ සහෝදර පුරවැසියන් කියන එක ගැන හිතීමක් තැකීමක් නැතුව බොහොම යාන්ත්‍රික විදිහට මේක අංක හරමයක් බවට පත් කරගෙන තියනවා කියලා මමත් ඒ විග්‍රහයට එකඟයි ඇත්ත ඇති සැතියෙන් කියනවා වෙනුවට නොඑක ආකාරයෙන් අතින් එකතු කරලා එහෙමත් නැත්නම් තොරතුරු වලින් කොටසක් පමණක් ඉදිරිපත් කිරීම මෙවැනි මෙකී නොකී නොඑක ආකාරයේ වැරදි වාර්තාකරණයන් වැරදි මාධ්‍යකරණයන් අපි දකිනවා වැරදි තොරතුරු නිසා ජනයාගේ සැකය භීතිය සන්ත්‍රාසය ඇවිස්සෙනවා දැන් රජය සෞඛ්‍ය බලධාරීන් වෛද්‍යවරුන් අපට කියන්නේ කලබල නොවී ඒ දෙන අවවාද උපදෙස් පිළිපදින්න කියලා. ඒ කිරීමේදී මාධ්‍යවලින් වැරදි විග්‍රහයන් තොරතුරු වෙනවා. මාධ්‍ය අපි දකිනවා විශේෂයෙන්ම මේ කොවිඩ් ආසාදිතයන් හරියට නිකන් වැරදිකරුවන් නැත්තම් සැකකරුවන් හැටියට හංවඩු ගැහිමක් කරනවා. මේ නිසා අද ස්ටිග්මා එකක් මේ පිළිබඳව සමාජ පිළිකුලක්
ඇති වෙලා තියෙනවා මේ සමස්ත වෛරසය සහයෙහි ආසාදනය කරන වෛරසය ඔබට මට ඕන කෙනෙකුට වැළඳෙන්න පුළුවන් ඒ වෛරසයට අපේ මේ වෙනත් මාජ බෙදීම් කොහෙත්ම අදාළ නැහැ ඉතින් එහෙම පසුබිමක මාධ්‍ය සමහරක් නැත්නම් බහුතර ලංකාවේ මාධ්‍ය මේ කරන ආචාර ධර්මීය නොවන ඒ වගේම වගකීම් විරහිත මාධ්‍ය කරණයේ එක පැතිකඩක් තමයි තහවුරු නොකර නොගත් තොරතුරු සමාජගත කිරීම අනිත් පැත්ත තමයි මේ රෝගය පිළිබඳ අනියත බියක් පිළිකුලක් සමාජයේ ඇති කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වීම ඉතින් ඔය ප්‍රශ්න මාධ්‍ය වේදයේ මේ අවස්ථාවේ මම දකිනවා මේක තව පුළුල්වත් විග්‍රහ කරන්න පුළුවනි නමුත් මේවා මං හිතන්නේ අපරිණිත මාධ්‍ය ලංකාවේ මාධ්‍යවල වෘත්තීයභාවය අඩුවීමේ හේතුව නිසා තමයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා අපේ රටේ පිත්තල කර්මාන්තකරුවට තියෙන ඉතාමත් ඓතිහාසික පසුබිමක්. නමුත් මේ වර්තමානයේ වන විට ඔවුන්ට පත්ව ඇති ඉරණම කුමක්ද? මේ COVID-19 වසංගතය පැතිරලා තියෙන මොහොතක ඔවුන්ගේ රැකියාවට කුමක් සිදු වෙලා තියෙනවද? මේ ඒ පිළිබඳව ගෙනෙන වාර්තාව. කන්ද උඩරට රාජධානියේ පිළිමතලාව ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ප්‍රධාන ජීවන උපාය වන්නේ පිත්තල කර්මාන්තයයි. පවතින සමාජ තත්ත්වය හමුවේ මේකී කර්මාන්තයේ අනාගතයේ අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. අපි දෛනික වැටුපර තමයි මේ කටයුතු කරගෙන වැඩ කරන්නේ. එතකොට මේ හදිසියේ මේ ඇතිවෙච්ච අවදානම් තත්ත්වයක් මත අපිට රැකියාවට යන්න දෙන්නත් නැහැ තත්ත්වයක් ඇති වුණා. එතකොට අපිට තිබුණු ආදායම තිබුණ නැහැ. අතරම වෘත්තියෙන් ලැබිච්ච දවසට ලැබිච්ච වැටුප තමයි තිබුණේ. ඒක තමයි ජීවන මාර්ගය වෙලා තිබ්බේ. ඒක අහිරිලා ගියා. ඒකෙන් ලොකු අපහසුතාවයකට ආර්ථික වශයෙන් අපි පත් වෙනවා. ඊට අමතරව දැන් මේක දිගින් දිගටම පැවතීම තුළ මේ කර්මාන්තයේ අනාගතය ගැන ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නේ. අනික තමයි මේ වෙළඳපොළ අපිට නැවත සකස් කරගන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කර කාර්යයක් වෙනවා අනාගතයේදී. මොකද රටේ සමස්ත ආර්ථිකය කඩාවැටෙනවා කියන්නේ මෙවැනි නිෂ්පාදන මිලදී ගන්නට රටේ මිනිස්සු පෙළඹෙයිද කියන එක, ඒ පෙළඹෙන්න කොච්චර කාලයක් ගත වෙයිද කියන එකත් එක්ක අපේ රැකියාවල විශාල අස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. එංගින් නිදි දාපු නිසා අපේ කොහොමරි දැන් අපි මාස දෙක තුනක් වගේ පොඩ්ඩක් වැඩපොළ අඩපණ වෙලා තමයි යන්නේ. ඉතින් අපිට දැන් ඉතින් වෙළඳ පොළෙත් තියෙන මේ ඉල්ලුමක් නැහැ. ඉතින් සෑහෙන අසන ලයින් හැම දෙයකින්ම කරදරයි අපිට. අපි අනිත් කිසිම දෙයක් වෙළඳ පොළේ විකිණීමක් අඩුයි හොඳටම. හැම දෙයක්ම අපි හදන බාණ්ඩ මොනවත්ම විකිණීමක් නැහැ ඉතින්. ඒ නිසා මේ අපිට ඉතින් මොනවාරි ඉතින් ඉදිරියට ඉතින් කියන්න අපහසුයි අපේ රස්සාව ගැන. මීඩියාකෝ වොච් අපි නිරන්තරයෙන් ඔබට බලපාන ගැටලු ගැන කතා කරනවා. ඔබේ ප්‍රදේශයට බලපාන ගැටලු ගැන කතා කරනවා. අපි නිරන්තරයෙන් සූදානම් ඔබේ ගැටලු රටට කියන්න. මම ඊළඟට යොමු වන්නම් දිවෙනපුරා විහිදි සිටින මීඩියාකෝ වොච් සමාජිකෙන් ගෙන වාර්තා ඇතුළත් රටවටා මීඩියාකෝ විශේෂාංගය වෙත. මම මේ ඉන්නේ හලාවත ආර්යගම කියන ගම්මානයේ. මේ ගම්මානයේ ඇතුළු හලාවත ගම්මාන 20කට ආසන්න ප්‍රමාණයක ජනතාව ජීවත් වෙන්නේ පලා වගා කරලා. ඒ කියන්නේ මුකුණුවැන්න, ගොටුකොළ, කංකුම්, කතුරුමුරුංගා ඒ වගේ පලා වර්ග. මේ අය තමයි ලංකාවේ පලා අවශ්‍යතාවෙන් 80%ක් සපයන්නේ. ඒ වගේම මේ අයගේ පලා විදේශ රටවල් කීපයකටම යවනවා. මේ වන විට රටේ ඇති වී තිබෙන කොරෝනා වසංගතය නිසා මේ අයගේ පලාවලට තියෙන ඉල්ලුම සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. රටේ අනෙක් ප්‍රදේශවල ගොවි ජනතාවගේ අස්වැන්න රජය මිලදී ගත්තා වගේ මේ අයගේ වගාවත්, ඒ කියන්නේ පලා රජය මිලදී අරගෙන පලා නැති ප්‍රදේශවලට බෙදා හරින්න කියලයි. හලාවත මේ ප්‍රදේශයේ දැදුරුව ඉඳන් ගත්තාම, ජයබිම ඉඳන් ගත්තාම විලත්තර දක්වා කිලෝමීටර් 13ක් තියෙනවා. ඒ කිලෝමීටර් 13ෙම දෙපැත්තේ තනිකරම වවා කරලා තියෙන්නේ පලා වර්ග. ගොටුකොළ, මුකුණුවැන්න, කංකුම්, කතුරුමුරුංගා, අඟුණුකොළ මේ සේරම පලා රටේ හැමතැනටම යනවා. විශේෂයෙන් වැඩි හරියක් නුවර වාහන ඇවිල්ලා තමයි මේ පලා ගෙනියන්නේ. ඒත් දැන් මේ දවස්වල නුවරට මෙහෙ ඔක්කොරම ඇඳ නීතිය දාලා හින්දා
මෙහෙ පලා ගින්නෙන් එන්නේ අපි මේ ගොටුකොල කොටුවල මේ දිනදා මේ කුලි වැඩ කරගෙන ජීවත් වෙන්නේ ඒ උනාට මේ කොටුවල දැන් පලා විකිනෙන්නේ නැහැ මේ තියෙන උද්ගත වීර්ය තියෙන තත්ත්වයට අනුව පලා යන්නේ ඉතින් අපිටත් දැන් වැඩ කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ මිනිස්සු අන්ත අසරණ වෙලා තියෙන්නේ පලාට කිකුණ ගන්න බැරුව किसीम 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 पीरियमक तेल टीका पोर टीका गंडी हाँ मीन सुसा खंड मे रजे दंबुल आर्थिक मध्यस्थ लुरी किसीम के मेवन पला कपे गिनी एक गोटी मैंने शेर मित कप कप शेर हर कुंट दाना මෙවත් මාතේ මේ හරට තමා දීලා තියෙන විදි ගහලා ඒක එක්කෙනාට දීලා තියෙන හරට කන්න තමයි මේ වැඩින් කරගන්න කියන්න දෙයක් නැති නේද ඉතින් ඇවිල්ලා වැඩි මේ විකුණ ගන්න දෙයක්වත් නැහැ නේ ඉතින් වට්ටක්ක ගන්නවා එතකොට එක එක જાති එළවලු සේරම ඔයාලා එකතු කරගන්න අපි මේ පලා ටික කවුරුත් ගන්න කෙනෙක් නැහැ දැන් අපි මාස එකමාරක වෙලේ ඉඳන් මේ පලා කොට සේරම කැරේට වැහිලා ළමයිට කන්න නැහැ අපිට කන්න දෙන්න විදියක් නැහැ කොවිඩ් කොවිඩ් 19 වෛරසයේ සමස්ත රටේම ආර්ථිකයට අභියෝගයක් එල්ල කර ඇති මොහොතක පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීමට එම අභියෝග අවස්ථාවක් කරගත් වවුනියාවේ තාරුණ්‍ය පිළිබඳ වාර්තාවයි මේ මෙම වකවානුව තුල තරුණයෝ විශාල ප්‍රමාණයක් නැවත ගොවිතැනට යොමු වී තිබීම විශේෂත්වයක් කොරෝනා වන්දේ පෙරගෙ කොරෝනා ආවට පස්සේ කොළඹ නැවතිලා රසා කරමි හිටපු මගේ ළමයි ඔක්කොම දැන් ගෙදර ඇවිත් මාත් එක්ක ගොවිතැන් කරනවා රජේ රසා කරගෙන හිටපු අයත් දැන් නිවෙස්වල ඉඳන් ගොවිතැන් කරනවා ඒගොල්ලන්ටත් දැන් අපි විඳින දුක තේරෙනවා අපේ ළමයින්ට පවා ඒගොල්ලන්ගේ තාත්තා කොච්චර මහන්සි වෙනවද කියලා මේ වන විටත් දැනෙනවා කොළඹ ඉඳන් මම ආවේ කොවිඩ් 19 නිසා මගේ පියා ගොවික් මම හිතුව මන් නිකන් ගෙදර ඉන්න එකේ ගොවිතැනට යොමු වෙන උත්සාහයක් දරන්න ඕන කියලා මොකද නිකන් ගෙදරටම වෙලා කාලා බීලා ඉන්න එකේ තේරුමක් නැහැ ගොවියෙකුගේ මහන්සිය අමාරුවත් විඳින්න එක්කම මම ගොවිතැනටත් යමු වුණා මම ඔයල් එක්සෑම් වල දීටි මම සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා ප්‍රතිඵල එනකම් බලන් ඉන්නවා කොරෝනා වෛරස හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය බලපෑවත් වෙලා තියෙනවා ඇඳිරි නීතියට කලින් මම යාළුවෙක් එක්ක විනෝදයට රවුම් ගහ ගහ හිටියේ ඇඳිරි නීතිය දැම්මයින් පස්සේ ගෙදරින් එළියට බහින්න බැරි වුණා එහෙම ඉන්න අකමැති නිසාම තාත්ත එක්ක ගොවිතැන් කරන්න පටන් ගත්තා ඒ වගේ ගොවිතැන් කරනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොවියෙක් විදියට විඳින දුක මට තේරෙනවා දැන් මම ගොවිතැන් කරන්න ගොඩක් ආසයි. උසස් පෙළ මම හිතාගෙන ඉන්නවා ගොවිතැනත් එක්ක සම්බන්ධ මොනවා හරි ඉගෙන ගන්න ඕන කියලා. ඒ ලැබෙන අධ්‍යාපනයෙන් ගොවීන්ගේ යහපත වෙනුවෙන් අනාගතයේදී සේවයක් කරන්න ඕන කියලා හිතනවා. නාන ඔරු පටදාරි මානවන්. මම උපාධිධාරී. කොරෝනා ආවට පස්සේ අපි ගොඩක් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ගොවිතැනෙන් ස්වයංපෝෂිත සමාජයක්, ගෙවත්තක් සහ පවුලක සතුට වැනි දේවල් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් කියන කාරණාව පෙන්නලා දීලා තියෙනවා. අපි මෙච්චර කාල බලපු නැති පිටුවක් අපිට පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් දැන් කොරෝනා වන්ද අපි දැන් වගා කරපු දේවල් බෙදා හදා ගන්නවා. අපි වම්බටු වවල තියෙනවා නම් මේක අල්ලපු අයට දෙනවා. ඒගොල්ලොන් මෑ කරල් වවල තියෙනවා නම් ඒවා අපිට දෙනවා. ඒ වගේ අපි බෙදා හදා ගන්නවා. ඒක අපිට ලොකු සතුටක්. මේ දේවල් මගින් අපිට අපේ ඉස්සර කාලේ මතක් වෙනවා. අනාගතයේ ගොවි නිෂ්පාදන ලබා ගන්න ගොඩක් රටවල් ඉදිරිපත් වෙයි. අපේ රටෙත් හොඳ ඉල්ලුමක් එයි. ඒ නිසා මම හැමෝටම කියනවා ඔබේ වත්තේත් වතුර තියෙනවා නම් මේක නිකන් අතාරින්නේ නැතුව ගොවිතැන් කරන්න කියලා. ඒ වගේම ගොවීන්ට ඇති නීති වේලාවේ ගමන් කරන්නටත් පුළුවන්. ඒ නිසා කාලය හැමෝම ප්‍රයෝජනවත්ව අරගෙන මේ දේ කරනවායි කියලා මම හිතනවා. කෘෂිකර්මාන්තයේ කෙරෙහි තාරුණ්‍ය තුල ඇති වී තිබෙන අවබෝධය රටම ස්වයංපෝෂිත කිරීම දක්වා රැගෙන යාමට නිසි රාජ්‍යාන්ත්‍රණයක් දියත් කළ හැකි නම් වසංගතයක් මැද රට වසන්තය කරා රැගෙන යා හැකිවනු ඇත. දැන් නෝෆේක් විශේෂාංගය. ශ්‍රී ලංකා සර්ට් ආයතනය විසින් අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටින්නේ ඔබගේ ජංගම දුරකථනයට හා නොබිලේ ඩේටා පැකේජ් හිමිවන බව පවසමින් ලැබෙන කෙටි පණිවිඩ සහ ලින්ක් පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මන්දයත් මෙවැනි පණිවිඩ අතර සාවද්ද ලෙස නිර්මාණය කළ පණිවිඩ ඇතුළත්ව ඇති අතර ඒ හරහා ඔබගේ පුද්ගලික දත්ත සොරකම් කිරීම ඇතුළු වංචනික කටයුතු සිදුවමින් පවතින බවයි. ඒ නිසා එවැනි ලින්ක් ක්ලික් කිරීමට පෙර එම පණිවිඩයේ සඳහන් ආයතනයේ නිල වෙබ් අඩවි ඇද්දයි සොයා ඒවාට පිවිස තොරතුරුවල විශ්වාසනීයභාවය ගැඹුරින් සොයා බලා තහවුරු කරගන්නා ලෙස ජාතික සයිබර් ආරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි. හොඳයි සුපුරුදු පරිදි හෙටත් රාත්‍රී 7ට හරියටම සජීව හමු වෙන බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය වේදිකාවේ සසනේ ශ්‍රී ලංකා මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානයේ වගිනා මීඩියා කෝ වොච් වැඩසටහන අවසන් කරන්න සූදානම්. ඔබට මතක් කරන්න කැමැති අපගේ දමිල වැඩසටහන අද රාත්‍රී 8ට ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි නිරන්තරයෙන් මීඩියා කෝ වොච් අපි ඔබේ ගැටලු කරගෙන යන සූදානම් සිටිනවා. මම නිරෝෂන් හර්ෂණ සුබ රාත්‍රියක්.